ඒකයිම බයනතුව නොකිය ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් එක ඕන කෙනෙකුට ගන්න ලිය හැමදා අලුත්වන නොකියා. මම හිතුව නැවත කාටත් කරදරයක් වෙන්නේ නැතු යන්න බොහොම හිතට දැනෙන විදිහට කතා කරන්න. හැබැයි අර අපේ සහෝදරෙක් දාලා තිබ්බ වගේ මම ගොඩක් ආවේගශීලීව දාන්න නැහැ. ඒ විදිහට දැම්ම නම් තමයි හැබැයි මිනිසුන්ගේ හදවතට යන්නේ. නමුත් ඒක කරන්න බැහැ මේ අවස්ථාවේ. මගේ හදවතට ඒක දැනෙන්නේ නැහැ. මම ඔයාලට බොහොම ආදරෙන් මෙහෙම වැඳලා කියනවා, ගෙවල් වලට වෙලා ඉන්න එයි කියලා මම ඔයාලට කියන්න. මෙච්චර දියුණු ඉතාලි රට, ලෝකේ රටවල් වලින් දියුණුම රටක් ඉතාලිය. ඕගොල්ලෝ දන්නවා, අපිත් දන්නවා. අපි අවුරුදු 20ක් ඊටත් වඩා ගොඩක් කල් ජීවත් වෙන අය මෙහි ඉන්න. මේ රටේ මිනිස්සු මේක එනකොට එක්කෙනෙක්ට හැදෙනකොට දෙන්නෙක්ට හැදෙනකොට ගණන් ගත්තේ නැහැ. රජයේවත් ඒ වගකීතු නිලධාරින්වත් මිනිස්සුන්ට ඒක ඇඟට දුන්නේ නැහැ. මෙච්චර බරපතලකමක් චීනේ තියෙද්දි මේ රටවල් වලට ඒක එච්චර බරට දැනුන්නේ නැත්තේ මං හිතන්නේ මේ මිනිස්සුන්ගේ රට ගැන විශ්වාසය, මේ රටේ බලය ගැන විශ්වාසය තිබ්බා. මේ රටවල් ධනයෙන් බලෙන් හරි ප්‍රබල රටවල් නිසා බුද්ධියෙන් ඒ මිනිස්සුන්ට හික්මීමෙන් ඒ මිනිස්සු ඒක එච්චර ගණන් ගත්තේ නැහැ කියන එක මට තේරුණේ. හැබැයි ඒක මෝඩකම. බලයට ධනයට උගත්කමටවත් නවත්තන්න බැරි වෙච්ච මේ රෙඩේ හොරෙක් වගේ තමයි රට ඇතුළට ආවේ. මුල් සතිය එකෙක් දෙන්නෙක් වැඩි වෙද්දි 40-50 වෙද්දි ඒ ගම විතරක් වැහුවා. ඒ ගම ඇතුළ විතරක් වහලා හරි ගියේ නෑ. මොකද ඒ ගමේ මිනිස්සු ගම අස්සේ නෙමෙයි මේ විවිධ රට ගම් වලට රසාවලට ගියා. එතකොට ඒ ඔක්කොටම බෝ වෙලා දාහ පණිද්දි තමයි ඉස්කෝල ටික වහගත්තේ. ඒ ඉස්කෝල වැහුවාම ළමයි ටික පරිස්සම් කරන්න කියලා විතරක් ඔළුවට ගියා. මේ ලෙඩේ මුල් කාලේ මැරුණේ වයසක අය විතරක් කියලා මං හිතන විදිහට දොස්තරලා කියන්න ඇති. නැත්තම් අපි අඳුරන ඉතාලි සියලුම සමගිය යාළුව බය වෙන්න දෙයක් නැහැ. මේක ඉතාලියට තද සීතේනකොට හැදෙන ඉන්ෆ්ලුවෙන්සා කියන අසනීප තත්ත්වයෙන් මැරෙන ගාන තමයි කිව්වා. හැම අවුරුද්දෙම වැඩිහිටිය අය 300ක් විතර මැරෙනවා, බය වෙන්න දෙයක් නැහැ කියලා. මේගොල්ලෝ එකේ බය ගත්තේ නැහැ. දොස්තරලා කියපු දුර ප්‍රමාණය රැක ගත්තේ නැහැ. අතරට දෙන්න එපා, වැළඳ ගැනීම කරන්න එපා. කවට මේ චැනල් වලත් ප්‍රසිද්ධ නාලිකාවලත් කෝ අයියෝ ඔක ගණන් ගන්න දෙයක් නෙමෙයි. වැළඳ ගමු මගේ S2කට දැක්ක ප්‍රසිද්ධ නාලිකාවක මේ මම දැකලා තිනා වැළඳ ගමු කියලා. එයාලා ඒ වැළඳ ගත්තා. එතකොට ඉස්කෝලත් වහලා ඉවරයි. එතකොට අපි හිතින් අපිට තරහක් ආවා. මේ මොකද්ද මේ රජයෙන් කියනවා නම් දොස්තරලා කියනවා ඇයි මේගොල්ලෝ මෙහෙම කරන්නේ. මේගොල්ලොන්ගේ අතින් ලොකු මිස්ටේක් එකක් වුණා. මෙයාලා මේක කරට ගත්තේ නැහැ, බරට ගත්තේ නැහැ. එක පාරට 150ක් එක රැයෙන් මැරෙද්දී මිනිස්සුන්ට දැනුම් දෙන්නේ නැතුව ඉස්පිරිතාලවල ඉඩ නැතුව යන්න මිනිස්සු පිරෙද්දී ඒගොල්ලෝ තීරණය කරා වැඩේ බරපතලයි. එතකොට ඉතාලිය වහන්න ඕන කියලා මිලානෝ ඒ වහනම කියලා කරේ. පාරේ යන්න එපා කියලා මේ අනවශ්‍ය තැන් කියලා වැහුවා. මට තේරෙන්නේ නැහැ මොකද්ද කරේ කියලා. ප්‍රමාණයකට සෙනග අඩුණ පල්ලි වැහුවා. සෙනග එකතු වෙනවා කියලා හිතන තැන් වැහුවා. හැබැයි මේ රටේ මිනිස්සුන්ගේ සංස්කෘතියක් තියෙනවා. කවුරුත් තේකක් බොන්න ගෙදරට එන්නේ නැහැ. කවුරුත් හවසට කතා කර කර ඉන්න ගෙදරට එන්නේ නැහැ. ගෙවල් වල එකතු වෙන සංස්කෘතිය අඩුයි. හැමතිස්සෙම හිනා වෙන්න, කෑ ගහන්න, කතා කරන්න, ප්‍රශ්නයකට විසඳ ගන්න යන්නේ කොෆි ෂොප්, රෙස්ටුරන්ට්, බාර්, පබ් වලට. එතකොට ඩිස්කොටෙක් වලට විනෝද වෙන්න තරුණ ළමයි ඩිස්කොටෙක් යනවා. මැදවන්ති අය බාර් වල, රෙස්ටුරන්ට් වලට කන. මේක තමයි ඉතාලි සංස්කෘතිය. නමුත් මේ තැන්වලදී රෙස්ටුරන්ට්, බාර්, කොෆි ෂොප්, පබ්, ඩිස්කෝ වැහුවේ නැහැ. එතකොට මොකද ඒගොල්ලෝ ගත්ත තීරණය? ඊට පස්සේ ඒ මේ තැන්වල මිනිසුන්ට දැනුම් දුන්නා විතරයි යන්න එපා. යන්න එපා, එකට ඉන්න එපා. නමුත් අපේ ඇස්වලට අපි දැක්ක හැපි හැපි ඇඟේ හැපි හැපි. දැන් අපි පරිස්සම් වෙලා මාස්ක් කරලා මාස්ක් දාන් ගියත් අපිට හිනා වුණා. එතකොට ඒගොල්ලෝ ඒක විහිළුවට ගත්ත නිසා තමයි අද මෙච්චර තත්යකට මේක ආවේ. ඉතාලි මිනිස්සු බුද්ධිමත් වුණාට එයාලා අධික විශ්වාසය තිබ්බ නිසා මේ 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 මෙයාලගේ සෞඛ්‍ය තත් මෙයාලගේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මේක හොඳ ශක්තිමත් කියලා මොන ශක්තියකටවත් බැරි විදිහට මේක දවස් 14-14ට හොරු වගේ ඇඟට එන නිසා මිනිස්සුන්ට ඒක වැරදුනා. එක රැයකට 150-200 මැරෙන්න ගද්දී 20,000 වෙනකන් සෙනග ආසාදිත වෙද්දී ගෙවල් වල ඉස්පිරිතාල වල ඉඩවල නැති වෙද්දී මේගොල්ලෝ බය ඇඟට ගද්දී පරක්කු වැඩි. එන්නේ එතකොට දැන් දවස් 9ක් 30 තමයි කොෆි ෂොප් වැහුවේ. හරි අමාරුයි කොෆි ෂොප්ස් වහලා කියන්නේ ඉතාලි මිනිස්සුන්ට ලොකු මානසික ප්‍රශ්නයක්. නමුත් මේ ලෙඩේට මේ ශක්තියක් වෙන්න නම් අන්තිමට මිනිස්සු කියන දේ අහන්න නැති නිසා ඒක කරන ඒ වහලත් මිනිස්සු බල්ලවෙක්කම් වාරට හරි මොනවා හරි හේතුවක් මත පාරට එන්න ක්‍රමයක් හොයාගත්තා. සූමාකට් සහ ෆාමසි විතරයි ඉතාලියල්ලා තියෙන්නේ. සූමාකට් වලට 10-10 ඇතුල් කරන්නේ ලොකු ඉඩකඩක් ඉඩක් තියෙන තැනක් වෙලත් 10යි ඇතුල් කරන්නේ මීටරයක දුර තියලා. 10යි එළියට යන්නේ, 10 ඇතුළට වෙන්නේ. ෆාමසි වලත්
පෝලිම මීටරේ මීටරේට ඇතට ඉඳලා දුර වෙනකන් ඉඳලා එක්කෙනාමගින් තමයි ඇතුල් වෙන්නේ. හැමෝම මාස්ක් දාලා ඉන්න ඕන. අන්න එහෙම නීතිවලට ආවා. එතකොට හැබැයි මේ අධික තද නීතියට එනකොට ඉතාලියට වෙන්න ඕන බොහොමයක් මිනි 300 ගණන් කඳු ගහිලා ඉවරයි. හොඳ අහිංසක ජීවිත මැරිලා ඉවරයි. ඒවට වග කියන්න කවුරුත් නැහැ. ඒවල දුක දන්නේ මැරිච්ච මිනිස්සුන්ගේ පවුල් වල අයයි. ඒ අහිංසක නැතිවෙච්ච ජීවිතයි විතරයි. ඒතර ඕගොල්ලොන්ට මම ආදරෙන් ඉල්ලා සිටිනවා. ලංකාව කියන්නේ මේක බෝ වුණොත් කොහෙත්ම නවත්තන්න බැරි වෙනවා. ඉස්පිරිතාලවල මෙහෙ වගේ පෞද්ගලික ධනෙන් ලක්ෂ කෝටි ගණන් දෙන්න සෙනග නැතුව යනවා. රට රටවලින් ආධාර ගන්න බැරුව යනවා. ඔක අහිංසක දූපතක්. ඔක ලෝකෙට ණය තව රටක්. ඒ නිසා අසරණ වෙන්නේ ඕගොල්ලෝ. රජේවත් රජේ මිනිස්සු දේශපාලඥයෝ ඔයාලගේ පෞද්ගලික ඔයාලගේ ළමයි කොහොම හරි රැකගනි පවුල් රැකගනි අසරණ වෙන්නේ ඔයාලා කියලා දැනගෙන ඇයි ඔයාලා පරිස්සම් වෙන්නේ නැත්තේ? මුහුදු නිවාඩුවක් දෙනකොට ගෙදර ඉන්නේ නැතුව මුහුදු වෙරළට ඔයාලට ජීවිතේ රැකගත්තොත් ජීවිතේ පරිස්සම් කරගත්තොත් හැමදාම මුහුදු වෙරළට ගිය හැකි මක්කම වහලා තියෙනවා වතිකානුව වහලා තියෙනවා. ඇයි ඔයාලා සිරිපාද යන්නේ? දෙයියනේ සිරිපාද යන්න එපා මේ පාර ගෙදරට ලායින්ද කවුරු කිව්වත් එකනාට එක්කන ගැවසන තැන්වල මේක හිතන්න බැරි තැන්වලින් ජීවිතේ මේ ඉතාලියේ හිතන්න බැරි තැන්වලින් හිතන්න බැරි මිනිස්සුන්ට බෝ වෙලා තියෙනවා. මිනිස්සු පණ අදිනවා, දොස්තරලා නහිනවා. ඉඩක් නෑ ස්පිරිතාලවල මෙච්චර දියුණු රටක. ඕගොල්ලෝ ඉතාලියකට වෙන රටකට කොහෙටවත් ගිහින් නැති අය මේ වීඩියෝ එක බලලා කියන දේ අහන්න. මේවා දිව්‍ය ලෝක වගේ රටවල්. මේවල තියෙන සැප පහසුකම් එච්චරට මේ රටට මේක කරගන්න බැරුව මුළු ඉතාලියම අසරණ වුණා නම් ඕගොල්ලන් ශ්‍රී ලංකාව කියන මගේ පුංචි රට කොහොමද රැකගන්නේ? ඒකේ වගකීම තියෙන්නේ ඔයාලගේ අතේ. ඔයාලා පරිස්සම් වෙන්න ඕන. මේ රටේ මිනිස්සුන්ට වැරදිච්ච තැන ඔයාලා වරද්ද ගන්නිපා. ගෙදරට වෙලා ඉන්න, ගෙදරට වෙලා ඉන්න. අත්‍යවශ්‍යම රස්සාවලට යන්න. රස්සාවල් අනිවාර්යෙන් කරන්න ඕන දේවල් තියෙනවා. ඒ තැන්වලදී මීටරයක් දුර රකින්න ළඟට යන්න එපා. එක කෝපෙන් බොන්න එපා. අත් සෝදන්න අල්ලන්න එපා. ඇස් නහය කට කියන තැන්වලින් ඇතුළට යන්නේ. ඇඟට ගිහාම තමයි මේක මෙයා වැඩි වෙන්නේ. ඔයාට මට දවස් 14කින් පස්සේ වුණ හැදිලා ලෙඩේ දැනගද්දි මං ආශ්‍රය කරපු සියලුම දෙනාට මගෙන් ඒ වෙනකොට බෝ වෙලා. ඒතර ඒගොල්ලන්ගේ ලෙඩේ එළියට එනකොට ඒගොල්ලෝ ආශ්‍රය කරපු සියලුම දෙනාටත් බෝ වෙලා. ගෙදර ප්‍රමාණය හැරෙන්න, ගෙදර ඉන්න කීප දෙනා හැරෙන්න, පිටට යන්න එපා. පිටට ගෙදරින් යනවා නම් සමාජගත වෙනවා නම් ඒකේ නා ගෙදරත් තනි වෙන්න, පැත්තකට වෙන්න බෝ කරන්න එපා. බෝ වෙනවා කියන්නේ ශ්‍රී ලංකාවට ලොකු කරදරයක් වෙනවා. මේ වගේ සල්ලි නෑ. මේ රටවල ළමයිට ඔන්ලයින් සිස්ටම් එකෙන් උගන්වනවා. මොකද වයිෆයි ෆ්‍රී. චූටි සුළු ගාණක් ගෙව්වහම ඇති තරම් පාවිච්චි කරන්න තියෙනවා. හැම ළමයෙක්ගේම ගෙදරක ෆෝන් එකක්, කම්පියුටර් එකක්, අයිපෑඩ් එකක් තියෙනවා හැම ගෙදරම. එතකොට ඒ ළමයි මුළු පන්තියම ගුරුවරුත් එක්ක පැයක් දෙකක් තුනක් පාඩම් වැඩ කරනවා. ලංකාවට එහෙම වුණොත් මොකද වෙන්නේ? අධ්‍යාපන තත්ත්වයට මොකද වෙන්නේ? දරුවන්ට මොකද වෙන්නේ? හිතන්න, පරිස්සම් වෙන්න, එකතු වෙන්න එපා කියන එක එකතු වෙන්න එපා. ඕගොල්ලෝ කොච්චර විශ්වාසයෙන් එකතු වුණත් එතනදී එක්කෙනෙක් හරි කොහේ හරි තැනක කියා ඉඳලා හුනොත් ඔයාලා ඔක්කොම එතන අනතුරක. ඒක තේරුම් ගන්න ඇවිදින්න යන්න එපා. අනිත් එක විශේෂයෙන්ම කියන්න ඕන, මේ රටවල අපි ඉන්නේ ෆ්ලැට් වල. මේ ෆ්ලැට් වල උඩ ගෙවල් වල ආච්චිලා සීයලා වයසකයි ඉන්නවා. අපි තරුණ කට්ටිය කැමැත්තෙන් ඒ අයට උදව් කරන්න, ඒ අයට මොන හරි කඩෙන් ගෙනත් දෙන්න ඉදිරිපත් වෙලා තියෙනවා. අසරණ අයට අපි නැති අයට මාස්ක් දීලා තියෙනවා. අපි උදව් කරලා තියෙනවා. ඒ වගේ ඕගොල්ලොත් ඕගොල්ලන්ගේ වටපිටාවේ ඇති එදා වේල හම්බ කරගත්තු මැල්ලුම් මිටියක් පොලට ගිහින් විකුණගෙන, මාළු චුට්ටක් විකුණගෙන, කපුරු පැකට්ටයක් විකුණගෙන, ස්විප් එකක් විකුණගෙන ජීවත් වෙන අසරණ මිනිස්සු, ඒ මිනිස්සුත් ගැනත් චුට්ටක් බලන්න එක වේලක් හරි බෙදාගෙන පුළුවන් නම් කණ්ඩ සුපර් මාකට් ඇරලා තියෙන අයට ගිහින් කෑම ගත්ත හැකි මීටරේ දුර තියලා ගිහින් ගන්න. එහෙම ගන්න සල්ලි නැති යට පුංචි කඩල චුට්ටක් තම්බල ඒ චුට්ට හරි දෙන්න උදව් කරන්න. මේක හරිම මානුෂීය හැඟීමෙන් ජීවත් වෙන්න ඕන වෙලාවක්, මොලේ පාවිච්චි කරන වෙලාවක්, හදවත මොලේ දෙක එකට සංසන්දනය කරලා හිතර දැනුවත්ව හිතලා බලලා වැඩ කරන්න ඕන වෙලාව. ආදරෙන් ඉල්ලනවා. ගොඩක් යාළුවෝ කියනවා ඉතාලියේ මේ මරු කටේ ඉඳගෙන දැන් මාසයකටත් වඩා කාලයක් තිස්සේ බොහොම මානසික පීඩනයකින් හිනා වෙලා ඕගොල්ලන්ට වීඩියෝස් දදා සතුටින් තියන්න උත්සාහ කරාට කතා කරන්න බැරි තරම් හදවත ශෝකයට පත් වෙලා ඉන්න වෙලාවක්. යාඥා කරන්න, ගෙවල් වල ඉන්න, දෙවියන් යදින්න, හැම ආගමක්ම විශ්වාසය මත ගෙනියන්න. මේ වෙලාව ඔයාගේ හදවතයි ඔයාගේ බුද්ධියයි මත ඔයා රකින්නේ. ඔයාට කරදරයක් වුණාම ඔය දේශපාලනට කෑ ගහන, දේශපාලනේ මේ වෙලේ විකුණන් කණ්ඩායම් කවුරුත් ඉන්නේ නැහැ.
ඔයාගේ දරුවා ඔයාගේ පවුල ඔයාගේ අම්මා තාත්තා ඔයයි රකින්න ඕන, ඔයා එයාලව රකින්න නම් ඔයා රැකලා රකින්න ඕන. ඒකයි මම පරිස්සම් වුණොත් මගේ වටේයි පරිස්සම් වෙන කියන එකට කවුරු ඉනා වුණත් කමක් නැහැ. ඔයාලව නීති පිළිපදින්න. මේ ඉතාලියේ දාලා තියෙන නීති, මේ ඉතාලියේ දාලා තියෙන හැම නීතියක්ම හැම වචනයක්ම එළියට එන මේ රට බේරගන්න මේ ගත්තු තීරණවලදී ඕගොල්ලොන්ට දෙයක් දැනගන්න ඕන නම් අපේ මැසෙන්ජර් තියෙන Facebook account link අපිට දැනු දෙන්න. අපි ඔයාලට උද කියන්නම්. අපි ගොඩක් ආදරේ අපේ දුක සැප වෙලා ගන්න අපිත් එක්ක ළඟින් හිටපු හැමෝටම ආදරෙන් මේ කියන්නේ. මගේ ගමේ આવට වටපිටාව ප්‍රදේශයේ හැමෝටම මේ වීඩියෝ එක මගෙන් දැනගන්න ලැබෙයි. මේ ඉතාලියෙන් ගොඩ වීඩියෝස් එලියට ආවා. නමුත් ඉතාලියකවත් පිටරටකවත් යාළුවෙක් නැති ගම් තියෙනවා. දැන් පිරිසිදුව තබා ගැනීම බෝවුන රෝගවලින් ආරක්ෂා වීමට ඇති හොඳම පියවරයි ඩෙටෝල් විදින් මුදා කිරීමක්.